උබ දවසක් අද අපි කතා කර මාර්ථකා වෙන්නේ ඔබ රැකියාවකට විදස් ගත වීම ඔබ ලබ් වූ අධ්‍යාපනයට ස්තීරසාර වටිනාකමක් නොදෙන පාලන තන්ත්‍රයක් ඇති මේ රට දාලා ඔබ යනෝ පිටරට ඔබේ අධ්‍යාපනයට වටිනාකමක් හාෘතියක් නැතිකමින් ඔබ යනෝො පිට ඒ වගේම මේ අවුරුදු දෙක ඇතුළත කොවි් වසංගතය අවසාන වීමත් සමඟ රට අතහැරලා යන ප්‍රමාණය සීග්‍රය වර්ධනය වෙලා තියෙනවා ඒකට එකම හේතුව මේ වැඩිහිටි පුද්ගලින් මේ රටයි වැඩිහිටි පුද්ගලයින් මේ අවුරුදු පණහක්තිස්සේ චන්දය පාවිච්චි කරමින් රටේ පාලනය බාරදීපු වැරදිි බුද්ගොල ඉනිසා. ඔවුන් හටේ ආර්ථිකය විනාස කල්ල ඉවරයි. ඔබ විනාස කල්ල ඉවරයි හටේ කීර්තිය විනාස කරල ඉවරයි. ඒ වගේම හටේ කණ්ඩමොන නැති කරල ඉවරයි දරුවන්ට පෝෂණ නැති කල්ල ඉවරයි ප්‍රෝවාලට බෙහෙටේ නැති කරල ඉවරයි. තව නොබෝධන්නකින් විදුලියත් නැතිගෙන. වාභවිකව අහින වැස්ස නිසා අපට ජලය ඉඟයක් ඇති නොවේවි නැත්තන් අපට ඒකත් නැතිගෙනවා තේරුම් ගන්න එදාට වැඩිය අතීතයේ ලංකාව ලෝකේ මහා අමිමානය යුතුව පිළිගත්ත රටක් නමුත් දෙදස් විසි දෙක වෙනකොට ලෝකෙ හිඟනම රට ඒ නිසා ඔබට පිළිගැනීමක් නෑ ඔබට රැකියාවක් දෙන්න ලැස් වෙලා නෑ යනවනම් හරිම රැකියාව සොයාගන යන්න මොකදොබෝ රැකියාවකට පිටවෙන්නේ ගේ දොර ඉඩකඩා මොකස් තියලා බැංකුුණ අය ඇරගන බුදල් පොලියට ඇරගෙන දෙමව්පයෝ ඇපේට තියලා ඔබට ඒවා හොයා ගැන වත්කමන් නැතිවුණොත් ඒ රස්සාවන්න නැති වුණොත් අර්බුදයෙන් අර්බුදය ලොකු අර්බුදයක් වෙනවා ඔබ එහ ප්‍රශ්න කොටක මේ දෙමව්පිය ප්‍රශ්න කොටක මහර න්න ෙල් දරවල් විකුුණු ලයන්නේ. ඒ අයට නැවතවෙල ඉන්න ගෙයක් නෑ. මම දැනුවත්ව ගෙවල් විකුණ ලගිහිල්ලා. ඒ රස්සා නැතුව අද ගුලියට ඉන්නවා. එතන නිර්මාණය කරගන්න එපා. ඔබ තීරණය කරන්න. ඔබ රට ගා කියලා. උප රටගිහිල්ලා කෝටි ප්‍රකෝටි කරන් හම් කරන ආත් වඩක් නෑ. මේ රටේ පළවෙනි බන්තිය දෙවැනි පන්තිය කියන කොටස් දෙක දුප්පත්ක මෙ මිරි කියලා බඩගින්න්නෙන් හෙම්බත් වෙලා දකින දකින මිනිහගේ දකින දකින අඩුස්ස්‍යගේ සල්ලි හෝර්ගන් කරන පුරුතුවෙලා තිබ්බොත් ඔබ උපයාගෙන ධනය ඔප්ොට දැකන්න බැරිදී. මම කියන්නේ පළවැෙන් දෙවැනි පන්තිය තුන්වැනි පන්තිය දෙකම මිනාස වෙලා තිබුණනොත් මේ රට පළවෙනි පන්තිර ජීවත්යෙන්න්නත් බෑ ඔය කියන ධන පපි පන්තියර ජීවත්තෙන්න්න බ. ඒ රටක් නිර්මාණය වෙන්නේ ඒක නිසා තීරණයක් ගන්න තුන්වැනි පාන්තිය දෙවැනිපන්තිය පලවැනි පාන්තිය තුනම එකතු වෙලා සිංහල දෙමලා මුස්ලිම් කියන මේ ජනවර්ග තුනම එකතු වෙන්න ඕනේ එක එක්කෙනෙකුටු අත්දේශපාලකහින්ට මේක බේදබින්න කරන්න බැරිවෙන්න ඒ වගේම එන්න හැම මැතිවරණ එකදම මේ පාලිමේන්තුය නියෝජන කන සියලූම ද්‍රීරුන් ප්‍රතික්ෂප කරන්න සිංහලවා දෙමලා හෝවා මුස්ලිම් හෝවේවා බෞද්ධ හෝවා හින්දු හෝයවා ක්‍රස්තියානි හෝවේවා. මුස්ලිම් හෝවේවා ප්‍රතික්ෂප කරන්න. මොකද මේ රට අුරුදු පණහක්කි නාසකල් ඉවරයි. තව අුරුදු දහයකට දුන්නත් මේ මිනිස්සුන්ට. වෙන්නේ කිසිම මනුස්සෙකුට සැනසීම මේට ජීවත් වෙන්න තියෙන වාතාවර නැතිව එක. පිට ටක හි කරන්න වෙන්න ඔපට අනුන්ගේ බැලමේ හරකම් ඔබට අසාධාරණය සිදුවොත් මැදිත් වන්න පුද්ගලය නෑ ඒ මොකද මේ පාලකයොත් ඔවුන්ට යටවෙලා ඔවුන්ගේ කුමස් කොමිස් මුදදුට යටවෙලා එතන නිර්මාණය කරගන්න ඔබ හිට දෙන්න එපා ඒම මගක් සැදෙන්නේ ඔබ අනාරක්ෂිතව රටගියොත් ඉවසන්න ඔය හිටියාවගේ තව අවුරදු පහක් ඉවසන්න අපි වෙනස් කරමු මේක අලුත්ම පාලන තන්ත්‍රයක් නිර්මාණය කරමු. හැමක් එෙනගම ආදායම ලක්ෂයක් ඉක්මවමු ඉක්මාන්් ආර්ථික වැඩිපිලොවක් නිර්මාණය කරගමු. ඔබට පුළුවනි අපි අවශ්‍ය කරන මාර්ගය සදන්නම් ඔබ අපිත් එක රැඳඉන්න බුද්ධි ගලනයට ඉට දෙන්න එපා ද්ිගලනය නොන්න නි වගබලාගමු. ඔබේ හැකිය ඔබේ දැනුවි හට දියුණු කරමු කරුණා කරලා විදේශ ගතවීමට ප්‍රථම තව වරා හිතන්න සල්ලි හම්බ කරන් එනකොට මේ රටේ සියලූම දෙනා හිඟන්නුනම් මිනි මස් කනට දැනට උරුවෙලා තිබුණනොත් උගණ්ඩාව මැල ඉතිෝපියාව වගේ. ඔබ උපයගෙන මුදලින් ඔබට ජීවත්වය හැකිද. නැතිනම් ඔබ සදාගල්ම අනුන්ගේ වහලෙක් වෙලා පිටනට ජීවත් වනවාද මේ අවුරුදු පහදුක් විඳලා අලු ත්‍රඩක් නිර්මාණය කරලා සංවාර්ධි තරටක් යන රට මේක ඇරං ගිහිල්ලා එය රටවල් වල විදායක සේනිවද රස්සා කරලා ඉංජිනේනු දොස්තරලා වගේ හොඳ රස්සා කරලා අඩුම තරමෙන් සුපවයිසගෙනෙක් විදිහට රස්ථාව කරලා මේ රටට විදේශ වන්නම උපා කන එන්න පුළුවන්න්නම් විතරක් පිටට යන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය කරගමු. හැබැයි ඒකත් අවුරුදු පහකට හොබියකට වගේ විනෝදහන්සයට වගේ බෝරිංගක චේන් කරගන්න වගේ ඒ කැපකිරීමක් කරමු නමු සදාකල් නෙවෙයි ඔබේ බුද්ධිය ඔබේ ශ්‍රමය ඉදි අද වුවමනා නොවුනත් මේ පාලකින් ඔබේ අගේ නොදැනුනත් ඔබේගේ දැනෙන දවසක් එනවා. එදාට ඔබ රට අවශ්‍ය වේී. ඉන්න මේක වෙනස් කරන්න වෙනස් කරලා තැන හදලා පිටට යන්න. මම ඉල්ලන වාමාංසික පක්ෂ ඉදිරියට ගන්න කියලා නෙමෙයි. අපි අලුත්ම නිසා පාර්ලිමේන්තුර යවමු මේ එකතැන පල්ලුණු එකමදේ කියවන අවුරුදු පළහක් නියෝජනය කරමින් කවුරුවෝ ඒවා පාර්ලිමේන්තුව සිටියනම් ඔහු වගකිව යුතුයි මේ රට අරාජිතවීමට වැඩි බලයක් නිර්මාණය කරමු සැමටම අභියෝගයක් කළ හැකි ඒක මතික තීරණ ගෙන මේ රටේ යම් යම් දය වෙනස් කළ හැකි ද්‍යවස්ථාව වෙනස් කළ හැකි ආර්ථික සැලසුම් ඇති කළ හැකි හොරා නොකන කොමිස් පස්ය නොදුවන යපුුම් ආර්ථිකයක් මත මේ ලංකාවවුණු මාවතකට හරවන හැරුම් ලක්ෂය නිර්මාණය කරන්න පුළුවන් කසේරුකාාව හොඳල පණ ඇති සිංහල ජාතින හිත ඇති ඒගේම රටේ ජීවත්තන සැම්ම ජන වර්ගය කටම සමානත්තාවෙන් සලගන ජන නාගේ පත්කරගන්න විදේශයන්ට යට නොවෙන නාගේ පත් කර ගන්න වකබලාගන්න. එහම කොත් ඉතරයි ඉ අවුදු දහේදී මේ රට සංවාර්ධිතය මාවතට හැරෙන හැරුම් ලක්ෂේ නිර්මාණය වෙන්නේ එතැනට ඔබ නිර්මාණය කරගන්න අද තීරණයක් ගන්න කෞුද ඉදිරියේදී ඒ රට නිර්මාණය කිරීමට සැරසෙන්නේ හරි විදියට එත්තැනට ඔබ එන්න ඔවුන්ට රට බාර දෙන්න හැරුම් ලක්ෂය ආරම්භ කරන්න ඒ වගේම ආරම්භය සිටම රටහමඟ ගමන් කළ යුතුයි. අනි බැත්තෙන් ඔබේ සුපසාධනය ඔබේ ආර්ථික මට්ටම ඔබේ මානසික ආතතිය ඒ ප්‍රශ්ලට විසඳුම් සොයමින් ඔබේ සුපසිදය සැදිය යුතු. එහැම කරන අවන්ගගෙනකට ඔබය අවස්ථාව දෙන්න. තෝරාගන්න හිතන්න ඉදිරි මැතිවරණ වලදී අපි ජයග්‍රහණය කළ යුත්තේ අපි දිනවන්න රට දිනවන බලවේගයක්. අපි නිර්මාණය කරම ඉදිරයදී ස්තුතියි.